ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට අනුව රට විවෘත කර නැවත සංවර්ධනය ආරම්භනවා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කියයි ගැටලු රැසකට විසඳුම් ඉල්ලා රට පුරා උද්ඝෝෂණ ओलिंपी कुलेलट जैव बुबुल क्रमेय क्रियात्मक किरी में सूदानमक प्रथमेन देशीय पुआत ऐतिहासिक रुहुनु कतरगम महादेवालय ऐसल पेरहार मंगल्य नरंबीम संदहा अक्रमात्य महिंद राजपक्ष महता सहभागी वुना ऐतिहासिक रुहुनु कतरगम महादेवालय ऐसल पेरहार मंगल्य मंगल पेरहार नरंबीम संदहा अक्रमात्य महिंद राजपक्ष महता एक सिटिया कोविड-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයෙන් තොරව සංවිධානය වී තිබෙනවා පෙරහැර මංගල්‍ය පැවැත්වෙන අවස්ථාවට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොබවක දම්මින්දනා හිමියන් සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සම්තිස්සනා හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්‍ය අමාත්‍ය ශෂෙන්ද්‍ර රාජපක්ෂ මහතා රුහුණු කතරගම මහා දේවාලයේ වස්නායකණිල මේ නිශාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනයකරන වෘත්තීය සමිති රැසක් එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්තුවා එහිදී අදාළ වෘත්තීය සමිති නායකින් සහ නියෝජිතින් පැවසුවේ රජීය ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරි සතිය තුළ රට පුරා වර්ජන රැල්ලක් ආරම්භ කරන බවයි जनता පොරොන්දුවලට පයින් ගහලා ජනවරමට පයින් ගහලා ආණ්ඩුව අසාර්ථක වෙද්දී ආණ්ඩුව ඒ අසාර්ථකත්වය වහ ගැනීම සඳහා මර්ධනය කැඳවද්දී ඒ මර්ධනයට එරෙහිව මේ රටේ වැඩ කරන ජනතාව මේ ඓතිහාසික තීරණය ගැනීම සඳහා තීරණයක් ගත්තා. ඒ තීරණේ ප්‍රතිඵලයක් හැටියට අද අපේ රටේ ඉතිහාසයේ බිහිවෙච්ච විශාලතම බහුජන ක්‍රියාකාරීන්ගේ සංවිධානය අද දවසේ අපි ගොඩනගා ගත්තා. ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව හැටියට එනිසා ඒ එකමුතුව හෙට දවසේ සිට මේ රටේ සිදුවෙන මර්ධනයට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මර්ධනයට එරෙහි අනපනත් පරාජය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙනවා. හෙටින් පටන් ගන්න සතියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න තීරණය කරලා තියෙනවා. ඉස්සෙල්ලාම ආණ්ඩුවට කියනවා හෙට වෙනකොට ඉස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයකට ලක් කරලා හැබැයි ලෙඩක් හැදිලා තිනවනම් ඒකටත් ඔක කියන්න ඕන දැන් ආණ්ඩුව වහාම අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන දුමින්ද නාගමෝ සහෝදරයාව PCR පරීක්ෂණයට ලක් කරලා අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන එහෙම නොවනවා නම් මේ රාජපක්ෂ කල්ලියේ මර්ධනයට එරෙහිව මේක ආණ්ඩුවක් නෙමෙයි මේකට ආණ්ඩුව කියන නම පාවිච්චි කරන්න සුසුසු නැ මේ මර්ධනයට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර අනෙකුත් සංවිධානත් එකතු කරගත්ත මහා වැඩ වර්ජනයකට නොදුරේම යනවයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරන්න ඕන නිරෝධායනය නමින් මේ කරන මර්ධනය නවත්තන්න ඕන එම මර්ධනයට එරෙහිව සටන් කරලා ජයග්‍රහණය කරන්න අපි ලෑස්තිගෙන පණිවිඩය මේ රටේ පාලකයන්ට අපි දෙනවා පැහැදිලිවම කොරොන්ටයින් නීතිය අවභාවිතා කරලා තියෙනවා ආණ්ඩුව දේශපාලනිකව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය උපයෝගී කරගෙන කැතයි ලැජ්ජයි ආණ්ඩුව ජෝසප් ස්ටාලින් නිදහස් කරන්නේ නැත්නම් දුමින්ද නාගමෝ නිදහස් කරන්නේ නැත්නම් තව දුරටත් මර්ධනය කැඳවනවා නම් ලෑස්ති වෙන්න කියලා අපි කියනවා මේ රටේ ජන බලයට මුහුණ දෙන්න ලබන සතිය අපි මැදදී බලය මුදා හරිනවා ආණ්ඩුවේ බලයට සමගාමීව මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ආණ්ඩුවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අධිකරණයට පවා අපහාස කරමින් මර්ධනේ නම් ඉස්සරහට ගෙන්නේ මර්ධනයට විරුද්ධව අපි ළඟත් තියෙනවා වැඩපිළිවෙලක් හොඳයි අපි හැප්පිලා බලමු ආණ්ඩුවේ ඒකාධිපති මර්ධනයේද දිනන්නේ මහා ජන මතයද කියන එක මේ එකතු වෙන ගොන්න හරහා අපි මේ ආණ්ඩුවේ ගමන සමහරක් වෙලාවට අවසන් වෙන්න පුළුවන් ඒ නිසා අපි තාමත් ඕනෑකමින් ආණ්ඩුවට කියන්නේ මේ මර්ධනය වහාම නවත්තන්න මේ මහා ජන විරෝධී කටයුතු වහාම නවත්තන්න මහා ජන විරෝධී කටයුතු වෙනුවෙන් හඬ නැගීම මෙල්ල කරන්නට ආවොත් ආණ්ඩුවට පාඩමක් ඉගෙන ගන්නට වෙනවා කියන කාරණේ මතක් කරනවා පොහොර ගැටළු වැතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඌරුපොක්ක නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රමාණවත් පොහොර නොලැබීම අධ්‍යාපන අයිතීන් අහිමි වී යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙයට එක් වුණා. මර්ධනයෙන් තර්ජනයෙන් ගර්ජනයෙන් උද්ඝෝෂණ නතර කරන්නට අපි දැක්කගත්තු ශක්තිය. ඒ තුලින් මේ ශක්තිය යට කරන්න රාජපක්ෂලාට අයිතියක් නැහැ. ඇමරිකන් පුරවැසියන්ට ලංකාව දිනු කරන්න ඕනාවක් නැහැ. පවුලේ පවුලේ කට්ටිය බෙදාගෙන රට විනාශ කරමින් ඉන්නවා. එක පැත්තකින් කොරෝනා වසංගතය පාවිච්චි කරලා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට රැස් වෙන්න තියෙන අයිතිය, කතා කරන්න තියෙන අයිතිය නිදහස විනාශ කරලා දානවා. වගාවට තියෙන පොර ටික නැති කළ විතරක් නෙමෙයි ආණ්ඩුව පොර ටික ඉල්ලන්න තියෙන නිදහස නැති කරලා තියෙනවා. අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය, ඒ අයිතිය ගැන කතා කරන්න තියෙන නිදහසත් අද පාගාදමමින් තියෙනවා. බඩු මිල ඉහලා දාලා ජනතාවට ජීවත් වෙන්න බැරි අමාරුවට පත් කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඒ අමාරුව ගැන ජනතාවට කතා කරන්න තියෙන අයිතියත් නිදහසත් කප්පාදු කරලා තියෙනවා. මෙතන ඉන්න විදුහල්පතිවරු, ගුරුවරු, ඒගොල්ලෝ දෙමාපියෝ, මේ ශිෂ්‍යෝ විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තමන්ගේ විභාග සියල්ල ආපස්සට ගිහිල්ලා අනාථ වෙලා ඉන්නේ. ඒ නිසා වහාම ආණ්ඩුව ගුරුවරු දවසේ ඉන්න ටික ලබා දෙන්න, ඔන්ලයින් කරලා ගුරුවරුන්ට පාසුකම් ටික දෙන්න. කුරුණෑගල ඇහැටවැව ප්‍රදේශයේදීද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මහනුවර නගරයේද විරෝධතාවයක් පැවැත්තුවා. ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ වන විටත් බලහත්කාරයෙන් අනීතිව නිරෝධායනයේ යෙදී සිටින සියලු දෙනා මුදා හැරීම සඳහා ගුරු විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් විෂමතා ප්‍රශ්නය ඇතුළත් ගැටලු විසඳන ලෙසත් රජයට බලපෑම් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග තුනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කළ තිබේ. පෙරවරු 7ට ආරම්භ වෙන ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියුතු සියලුම ගුරු විදුහල්පතිවරුන් ඉන් ඉවත් කරන උසස් පෙළ විභාගයේ සඳහා ආයතනපත් ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ආයතන කිරීමේ කටයුතු පාසල්වල සිද්ධ වෙනවා. ඒ කාර්යයන්හි නිරත වී සිටින සියලුම ගුරු සහ විදුහල්පතිවරුන් ඒ කාර්යයන්ගෙන් ඉවත්වලා දිගින් දිගටම මර්ධනය කැඳවමින් තිබෙනවා. ගොවි බිම්වල ගොවි ජනතාව උද්ඝෝෂණය කරද්දී තමන්ට සුදුසු පොහොරක් ඉල්ලලා ඒ උද්ඝෝෂණ නියැලෙච්ච ගොවි නායකයෝ ඇතුළු ඒ ගොවි ජනතාව අත්අඩංගුවට ගත්තා. විවිධ ඉල්ලීම් පදනම් කරගෙන උද්ඝෝෂණය කරපු පිරිස් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. වහාම ජෝසප් සහෝදරයා ඇතුළු ඒ පිරිස කැඳවන් නිරෝධායන මධ්‍යස්ථාන කියලා නම් කරලා තිබෙන රැඳවුම් කඳවුරු වලින් යාපසු කැඳවන තුරු අපි අපේ මේ අරගලයේ සටන අත්හරින්න සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරා බේවර්ධන මහතා සඳහන් කළේ උද්ඝෝෂණවලට එරෙහිව රජයේ ගත් පියවර ජාත්‍යන්තරී ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කියන කාරණය දිහා බැලුවහම ඒක යටපත් කරන්න බෑ කිසිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකුට හෝ වෙනත් චක්‍රලේඛනයක් මගින් යටපත් කරන්න කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කා මේ රටේ මාධ්‍යවේදීන්ටත් හිරිහැර කරමින් ඔවුන්ගේ කැමරාවලටත් පහර දෙමින් දරුණු ක්‍රියාවලියක නිරත වුණා. දැන් වහාම මේ ගැන කමිටුවක් පත් කළ සොයාබැලීමක් කරන්න එහෙම නැත්නම් ලෝකයේ ශ්‍රී ලංකාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභව කිසිවෙකුට ක්‍රියා කරන්නට අයිතියක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මෙලෙස අදහස් පළ කළා.
මං හිතන්නේ සීතල යුද්ධයක්ද එලිමහන් යුද්ධයක් දක්වාද වර්ධනය වෙමින් තිබෙනවා මේ කිසිම කතාවක් තිබුණේ නැහැ ජනාධිපති වර්ණයට පාර්ලිමේන්තු මැතිවරණ ඉස්සරහා අද මෙයට සියල්ල අමතක වෙලා සමන්ගේ මේ ජයග්‍රහණය පිටුපස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 2015 ආණ්ඩු යටතේ ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ගත්ත ලක්ෂ 17,18 අද නොතිබෙන්න මේ ආණ්ඩුව පිහිට වෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරටේ මේ ආණ්ඩුවේ වැඩිම හවුල්කාර පක්ෂය එයට ඒ අවස්ථාව නොදී මම හිතනවා මේ ගමන යන්න පුළුවන්කමක් තියෙනවද මේ විදිහට මේ තත්වය කනගාටුදායකයි රට නැවත අරාජික වෙමින් පවතින මේ තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි හෙළා දකිනවා එයට ඕන අපිවත් එළවලා නැවත අර පරණ ජාතියේ තමන්ගේ අධිකාරීවාදී පාලනය පවත්වා ගන්න මේක මම හෙළා දකිය යුතු කාරණාවක් තීරණාත්මක සාකච්ඡාවක් තවත් කරන්න තියෙනවද මේ වෙනකොට නැව ගිලෙන්න පටන් අරගෙන මිනිස්සු මේ මේකෙන් පණින්න උත්සාහ කරනවා රටේ ජනතාවගේ විශාල විරෝධයක් පත් වෙලා තිබෙනවා අපට එකඟ වෙච්ච කිවිසුම් ගත වෙච්ච පොරොන්දු වෙච්ච මූලික එකඟතාවයන් අවබෝධයන් ඉටු කරන්න කියන්නේ නැවත සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද කියලා මට නම් හිතා ගන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යම් අවස්ථාවලදී අපිට මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒක වෙන පක්ෂයක්, අපේ එක තව පක්ෂයක්. ඒ නිසා යම් යම් මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒවට සෑම මත ගැටුමක්ම ඔස්සේ ඔබතුමාලා හිතනවට වඩා හොඳින් යහපත් ආකාරයට අපි ඒව निराකරණය කරගෙන තියෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා ආතලී ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඉදිරියේදී විපක්ෂය සමග එක්වනු ඇති බවයි. දයසිරිජයසේකර මහත් දැනුත් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් ඒක නිසා එතුමා දැම්මම මං හිතන්නේ ආණ්ඩුව දාලා එයි කියන එක. කොච්චර කිව්වත් ආණ්ඩුව දාලා එන්න බැරි පුද්දලියෝ ඔක ඇතුලේ ඉන්නවා. නමුත් කෙසේ වෙතත් මම හිතනවා අනාගතයේදී ඔය හුඟ දිනේ දයසිරිජයසේකර මහත්තයා ඇතුළු හුඟ දිනෙන් ඔය පොහොට්ටු අතෑරලා ඉදිරියට එයි කියලා. අනිත් විපක්ෂයට එයි කියන එක මගේ ලොකු හැඟීමක් තියෙනවා. මම දන්නවා ඒක සිද්ධ වෙනවායි කියලා. මේ මොහොත වෙනකොට ආණ්ඩුව කෙරෙහි බලවත් අප්‍රසාදයක් තියෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂලාගේ ගැන ලොකු අප්‍රසාදයක් රටේම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම වමේ කණ්ඩායම නිසැකයෙන්ම අපි ඉදිරිපත් කර යන මේ පක්ෂයට අපිට එක්කව වෙනවා කියන එක මම කියන්නම්. සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට අනුව රට ඉක්මනින් ව්‍යුහත කර නැවත සංවර්ධන මාවතට ගෙන යාමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ තෙල් දෙනිය ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් රට ඉතාමත් ඉක්මනින් විවෘත කරලා සෞඛ්‍ය බලධාරීන් කියන ආකාරයට විවෘත කරලා නැවත වරක් රට සංවර්ධන මාවතකට ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ මූලික කාර්යභාරය. පසුගිය කාලයට වඩා වැදගත් විදිහට මේ රටේ ඒ ආණ්ඩුවට වඩා ඉදිරියෙන් අපි කටයුතු කරගෙන යනවා. පසුගිය කාර්තුවේදී 4.2% ක වර්ධන වේගයක් ඇති වෙලා තිබුණා. මේ වර්ධන වේගය ටිකක් අඩු වෙන්න පුළුවන් මේ කාර්තුවේදී. මොකද අපි දැක්කා රටේ ලොක්ඩවුන් එකක් තිබිච්ච නිසා. ඒ වුණත් බැසිල්ම්තුමාගේ ඒ පැමිණීමත් එක්ක තවදුරටත් අපි මේ වැඩ කටයුතු ශීඝ්‍ර කරලා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රට විවෘත කිරීම බංග්ලාදේශින් ලබාගෙන තිබෙන ණය මුදල සම්බන්ධයෙන්ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. බංග්ලාදේශයෙන් ආරම්භ වෙන ණයක් නෙමෙයි. බංග්ලාදේශයෙන් ආරම්භ වෙන මුදල් හුවමාරුවා. බංග්ලාදේශයට අපහාස කරන්න එපයි කියන්නේ. ඒගොල්ලෝ අපහාස කරනවා ඒක වැරදි වැඩක්. මොකද බංග්ලාදේශය කියන්නේ ඒ රටයි දැන් ඉදුණු වෙන රටක්. අපේ රටට තරම් ඒක පුද්ගල දාම වැඩි වෙලා නැහැ. ප්‍රතිගුණ සංචිත ප්‍රමාණයකට වර්ධනය කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. විපක්ෂයේ සංචිත ප්‍රමාණය දැවැන්ත ලෙස අඩු කරගත්තා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තිබිච්ච. ඒ අයගේ දුර්වලතාවය නිසා තමයි අපිට අද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් දේශපාලන වේදිකාවේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ අදහස් පළ වුණා. පාට මාව විශ්වාසනත අපේ අම්මගෙන් අහන්න මම ජීවිතේ කවදාවත් බය වෙලා නැහැ. දැකලා තියෙනවා මගේ මූණේ බයක් එකම එක දවසක. වේදනාව හැමදාම ඉන්නේ මේ වගේම සැල්ලුවෙන් තමයි. මං ඉපදෙනකොට අමාත්‍යංශ අරන් ආවෙත් නැහැ. මරනකොට අරන් යන්නෙත් නැහැ. මම කරපු පින් විතරයි මං අරන් යන්නේ. අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට ඕනෑම අමාත්‍යංශයක් ඕනෑම ආයතනයක් වෙනස් කරන්න බලය තියෙනවා. ඕනෑම ඇමති කෙනෙක් ඒ බලයට යට. අපි නම් කිසිම බයක් නැහැ. අපිට තියෙන මේ ජනතාව අනේ පව්. ජනතාව මේ නඩේට හැමදාම රැවටුණා. ඇත්තටම කියනවා නම් මේ රටේ මුදල් අමාත්‍ය ධූරයේ ජනාධිපතිතුමාට පුළුවන් මේක කරන්න. අපි කියන්නේ මේක මේ අලුත් දෙයක් නෙමෙයි මාධ්‍ය සම්දර්ශන. ආයේ අලුතෙන් වඩම්මන්න දෙයක් නැහැ. අපි කියනවා නම් බැසිල් කුමරුට මේ ඉක්මනට තෙල් මිල අඩු කළා, මේ වඩු මිල අඩු කළා. මේ රටේ මිනිසුන්ට මේ යන එනමන් නැතු ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ. කෝ ඉතින් දැන් හබක්නේ.
හැමෝටම අමාරුයි. මේ වගේ වෙලාවක ජාතික වශයෙන් වගකීමක් තියෙන දේශපාලන පක්ෂ තියෙනවා නම් ජාතික ව්‍යසනයකදී ඔවුන් එකවන්ව මේ ව්‍යසනයෙන් ගොඩ ඒව සඳහා කටයුතු කිරීම තමයි යුතුයකමහ වගකීම. ජනාධිපති වර්ණයක් ආපුවාම අපි තාමත් පැහැදිලිව කියනවා අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා සමගි ජන බලවේගී අපේක්ෂකයා විතරක් නෙවෙයි විපක්ෂ නායකයවරයා හැටියට සෙසු සියලු දේශපාලන පක්ෂෝටත් නායකත්වය දෙනවා ඒ නිසා පොදු අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි කියන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ जनता बलागन इन जनता बुद्धिमा जनता तेंदु करें करंट आवश्यकता पुदन पेरमुने मटन पे मैंने लंका इतिहास किसीम राज्य अति बिल नैने अभ्यंतर अवल तिबुन नतीम एक अतिवेनो नतिवेनो සභා මැතිවරණය තියන්න ඕනේ මේ කොට්ටාස ක්‍රමයට කියන එක තමයි මම කියන්නේ මේ සමානුපාතික පළාත් සභා ක්‍රමය තියලා තවත් හොර තක්කඩියෝ සිය ගානක් බී කරනවට වඩා තමන්ගේ මන්ත්‍රීවරයා නායකයා පත් කරගන්න හැකියාව ලැබෙයි අපි ජනතාවගේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ අපිට පක්ෂවල අවශ්‍යතාවය නෙමෙයි ඒක නිසා රටක් හැටියට ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි හැම කෙනෙක්ගේම අදහසුත් අරගෙන රටේ සුභසිද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ වේවල් භාණ්ඩ නිෂ්පාදකින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් අවශ්‍ය බව කර්මාන්තයේ නිරත වූවන් පවසනවා දිසි වෘත්තීය පුහුණුවක් ලබාගත හැකි මාර්ග නැති නිසා අලුත් પરම්පරාව කර්මාන්තයෙන් ඈත් වන බවයි වාර්තා වන්නේ මේ වාර්තාව සකස් කළේ අප ගම්පහ දිස්ත්‍රික් වාර්තාකරු විසින් මාර්ගයේ පස්සාල පසුකර යන විට රඳාපඩුන්න හමු වෙනවා රඳාපඩුන්න ගම්මානයේ බොහෝ දිනකගේ ජීවනෝපාය වනු ඒ වේවල් භාණ්ඩ නිෂ්පාදනයයි මෙම ප්‍රදේශය වේවල් දිනිය ලෙසද හඳුන්වනවා සැබෑවටම වේවල් දිනිය කියන්නේ රඳාපඩුන්න පසුකර කිලෝමීටර් 2ක් යෙතනයි एकदास नवसीय हत्याव दशकेदी मेम प्रदेशी वेवेल भांड निष्पादने हा अलविय आरंभ वीति बनवा अदवन विट वेवेल भांड निष्पादन अलविकरण स्थान हत्त पहाक पमनति बनवा निवस अलंकरणे सिट बहु वेवेल भांड मेहि निष्पादने करनवा मे वेवेल भांड निष्पादकीन मुहुन दिन गेटलु पिलिबंदव अपट कथा कला संचरण सीमा तम गुडा बिजनेस प्रश्न අපිට මේ වේවල් කියන අමුදවිය නැහැ. හරිද? ගේන්නත් බෑ. පළාතෙන් පළාතේ යන්න නැති හින්දා වේවල කපන්නත් බෑ. වේවල ගේන්නත් බෑ. මොකවත් බෑ. ඒක ලොක්ඩවුන් කරලා තියෙනවා. හැබැයි දැන් මේ වේවල් කන්තරුව මෙච්චර කාලයක් කොරෝනා මුත්තේ ජීවත් වුණා. හැබැයි මේක ඇමැතිලා ඉන්නවා. එක්කක් මේක පියා බලන්නේ නැහැ. ඒ කට්ටිය අර උඩ එලපතෙන් කුටුවරත් කරනවා, පඩිය ගන්නවා, වාකරි මාධ්‍යයකට බොරුවක් කියනවා, සනසනවා. මේ ගමටත් ආවා. මේ සියලු ගැටලු වලට අමතරව නිසි වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් නැතිකම පිළිබඳ සියතට අදහස් දක්වන නිෂ්පාදකයන් දිරිගන්න තැන්නක් නැහැ ඉතින් එහෙම නම්කුවත් නැහැ එහෙම ඉතින් මේ කියන්නේ අර පුහුණු පාසලක් වගේ හදනවනේ දැන් තරුණ අයට යොමු වෙන්න එතකොට පුළුවන් මේවා ඉගෙන ගන්න අපි දැන් අම්මගෙන් ඉගෙන ගත්තේ ඒ වගේ තව තරුණ අයට පුහුණු පාසලක් වගේ දාලා උගන්වනවා නම් ඒවත් රජෙන් කරනවා නම් ඇත්තටම තව මේවා වේවල් රසව තව ඉහළට ගෙනියන්න පුළුවන් මේ අපූර්ව නිෂ්පාදන ලෝකයට අපනයනයේ කොට විශාල ලෙස මුදල් ඉපෙය හැකියි ස්වභාවික වේවල් නිෂ්පාදන වලට දේශීයවත් හොඳ ඉල්ලුමක් පවතිනවා මෙම කර්මාන්තයේ අඩුපාඩු සොයා බලා විධිමත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න සියත අපගේ පැතුමයි ජපානයේ ඔලිම්පික් සඳහා ජෛව බුබුලු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානම් ජපාන් මාධ්‍ය මෙම ජෛව බුබුලු ක්‍රමය සාර්ථක වේදයි මේ අතර ප්‍රශ්න කරනවා ලක්ෂයකට වැඩි විදේශිකින් සමග ජෛව බුබුලු ක්‍රමය සාර්ථක වූහොත් එය ලෝකයට ආදර්ශයක් වනු ඇතැයි ජපානයේ සිටින අප වාර්තාකරු කපිල බණ්ඩාර මහතා සියතට ප්‍රකාශ කළා
කපිල බණ්ඩාර මහත්මයා අප ඔබෙන් දැනගන්නට කැමති මේ මොහොත වන විට ඔලිම්පික් සඳහා ජපානයේ සූදානම පිළිබඳව ඔව් ඇත්තටම ඔලිම්පික් සඳහා අවශ්‍ය කටයුතු සියල්ල දැන් අවසන් වෙමින් තිබෙන බව ජපාන් මාධ්‍ය වාර්තා කරනවා මුලින් ජපාන් ජනතාවට ඔලිම්පික් නැරඹීමට අවස්ථාව දීමට තීරණය කර තිබුණා ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර වාලිවි කෙරුණා ඔලිම්පික් ක්‍රීඩා තරඟ ජපානයේ ප්‍රදේශ කීපයක පැවැත්වෙනවා ඒ ටෝකියෝ චිබා කනගවා මියාගි ෆුකුෂිමා සිසෝකා යන ප්‍රදේශවලයි මෙහිදී ටෝකියෝ කනගවස චිබාවල පැවැත්වෙන තරඟ සඳහා කිසිදු ප්‍රේක්ෂකයෙකු ඇතුළත් කරන ගැනීමට ජපාන් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අලෙවි කර තිබු ප්‍රවේශ පත්‍රවල මුදල් පවා නැවත ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් මියාගි ෆුකුෂිමා සහ සිසෝකා ප්‍රාන්තවල පැවැත්වෙන තරඟ නැරඹීමට 50%ක ප්‍රතිශතයකට අවසර දීමට තීරණය කර තිබෙනවා. ලක්ෂයකට වැඩි විදේශිකයන් පිරිසක් ඔලිම්පික් සඳහා පැමිණීමට නියමිතයි. ඒ අය ජය බුබුලු ක්‍රමයේ යටතේ සිටිය යුතු වෙනවා. මේසා විශාල පිරිසක් ජය බබුලු ක්‍රමයේ යටතේ පවත්වාගෙන හැකිද යන්න ජපාන් මාධ්‍යද ප්‍රශ්න කරනවා. මෙම ක්‍රමය සාර්ථක කරගත හැකි වොත් එය ලෝකයටම ආදර්ශයක් වනු නියතයි. ජපානය තුළ පැවැත්වෙන දෙවැනි ඔලිම්පික් තරගාවලිය මෙයයි. ජපානය තුළ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. එය ලොක්ඩවුන් කිරීමක් නෙවෙයි. ජපානය තුළ ජනතාවට බලපෑම් කර නිවෙස් තුළ කොටු කිරීමේ හැකියාවක් නැහැ. රජය කරන්නේ පවතින තත්ත්වය ජනතාවට පහදා දී මේ කියන විදියට ක්‍රියාත්මක වොත් අපට මේ ගැටලුවෙන් මිදිය හැකි බව ප්‍රකාශ කිරීමයි. ඒ තමයි හදිසි තත්ත්වයක් ලෙස හඳුන්වන්නේ. ජපාන් ජනතාව මෙවැනි අවස්ථාවල ඉතාම විනයගරුක ක්‍රියා කරන බවද මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ස්තුතියි. මම කපිල බණ්ඩාර ටෝකියෝ සිට. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.